පසුගිය 21 වෙනිදා ඇති වූ ඛේදවාචකෙන් පසු විදේශ සංචාරකයන්ගේ පැමිණීමේ යම් අඩුවක් දක්නට ලැබුණා. එහෙත් මේ වන විට සංචාරකයන් වැඩි වශයෙන් යලිත් මෙරටට පැමිණීමට පටන්ගෙන තිබෙනවා. සංචාරකයන්ගේ මෙන්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නැංවීමටයි ආරක්ෂක අංශ පියවරකින් ඇත්තේ. සංචාරක ප්‍රවර්ධනයේ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් වලටද විදේශ සංචාරකයන් දැඩි උද්‍යෝගයෙන් යුතුව එක්ව සිටින අයුරු දැකගත හැකියි. ටුක්ටුක් ශ්‍රී ලංකා වැඩසටහනටද මෙම සංචාරකයන් දැඩි කැමැත්තකින් සහභාගී වී සිටියා. ඔවුන් කිලෝමීටර දහසක දුරක් ගෙවමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් එම වැඩසටහන් වලට සම්බන්ධ වී සිටි අතර එහි නිමාව වයිකාල ප්‍රදේශයේදී සනිටුහන් කෙරුණා. තමන් ශ්‍රී ලංකාවේ සංචාරයන් සඳහා ඉතා ඕනෑකමින් එක්වන බවයි එම සංචාරකයන් සඳහන් කළේ. ශ්‍රී ලංකාව හරිම සුන්දරයි. මිනිස්සු හරි ලස්සනයි. අපි දැක්කා මෙහි හිටපු හැම දවසකදීම ඔවුන්ගේ කරුණාවන්ත සැලකීම. අපි සතුටු වුණා. රට මුහුණ දීලා තියෙන ප්‍රශ්නවලදී අපි එයින් නිදහස් වීමට සහයෝගය ලබා දිය යුතුයි. අපි ආයෙත් එනවා ලංකාවට. How wonderful this country is. Yeah, we have to come again. Yes, yes. We'll be coming back. People, the food, the country itself, absolutely beautiful. It's been an incredible experience and one that I'll go home and tell many people about. ලංකාවේ ජනතාව, ඒ වගේම ආහාර, ඒ වගේම ලංකාවත් හරිම විශිෂ්ටයි. ලංකාවේ සිද්ධ වුණු කනගාටුදායක සිද්ධිය පිළිබඳ අපි කනගාටු වෙනවා. අපි අපේ රටවල් වලට ගිහිල්ලා කියනවා ශ්‍රී ලංකාව කොච්චර සුන්දර රටක්ද කියලා. අනිවාර්යෙන්ම මං ආයෙත් ශ්‍රී ලංකාවට එනවා. Of course I'm coming back again to Sri Lanka. We are coming from Denmark. So beautiful country. අපි ආවේ ඩෙන්මාර්ක් වල ඉඳලා. ශ්‍රී ලංකාව කියන්නේ ඉතාම හොඳ සංචාරක පාරාදීසයක්. අපි ලංකාවේ හිටපු කාලේ කිසිම ගැටලුකාරී තත්වයකට මුහුණ පෑවේ නැහැ. අපි ආයිමත් ලංකාවට එනවා. We don't have any troubles people this contest, so thank you all very much. සංචාරක පැමිණීම ක්‍රමින් ඉහළ යමින් පවතින බවත්, එය ඉතා යහපත් ප්‍රවණතාවක් බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වැඩසටහන් ප්‍රසාද් දලුවත්ත මහතා පවසනවා. ගොඩක් සංචාරකව දැනට පැමිණෙනවා. මේ සංචාරකයන්ගේ හැසිරීම, ඔවුන්ගේ සතුට දැක්කම අපිට හිතෙනවා නැවතත් ඇත්ත වශයෙන්ම ඉතා කඩිනමින් මෙම සංචාර ව්‍යාපාරේ නගා සිටවන්න පුළුවන් කියලා. මේ ඉදිරියේදී අපේ බලාපොරොත්තු වෙනවා සර්ෆින් සම්බන්ධව ඉවෙන්ට් එකක් මේ ලංකාවේ පවත්වන්න අරුගම්බේ, ඒ වගේම ගොල්ෆ් සම්බන්ධ ඉවෙන්ට් එකකුත්, ඒ වගේම ඕස්ට්‍රේලියාවත් එකතු වෙලා ඇඩ්වෙන්චර් රේසින් කියන ඉවෙන්ට් එකකුත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පවත්වලා මේ සංචාරයකට මෙහාට ඇවිල්ලා මේක සුන්දරත්වයේ විඳින්න අපි අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.